සුපින්වතුනී අද ධර්මානුශාසනාවසිදු කරන ගෞරුණී දේශකයණන් වහන්සේ බියගම කොට්ටුන්න දම්මදස්සේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රපිටකාච්චාරය පූජනීය දොළස්වල උදිතදේර ස්වාමීන්ද්‍රයන්වාන්සේ අද ධර්මානුශාසනාවේ පූර්ණදායිකත්වය රත්නපුර ගරවිට පැරඩයිස් නඩුකාර දෙනිය අංක අනුපහෙන් එකසිිය තිස්හතරේ පදිංචි, අ සුමතිපාල පයානන්, එකම R R සුමතිපාල මහත්මිය, ගයන් සුමතිපාල මහත්මා, බුද්ධිකා සමතිපාල මහත්මිය, එරංගා සුමතිපාල මහත්මිය ඇතුළු පෞලේසිලු දෙනා. සුපින්නොතන මහොතේදී ගෞරුුණී දේශකයණන් වහන්සේට දැත් වට්ටී පිළිගන්නවා ධර්මානු ශාස්සනාව සඳහා අරාථනාකිරීමේ කටයුත්ත සිදුවන මොහොත විශ්්‍රාමික හෙද්ද සොයුරු අයි සුමතිපාල මාත්ම මේ මොත්තේද ගෞරුුණී දශකයණන් වහන්සේට දැත් වට්ටි පිළිගන්නවා ධර්මානු ශාසනාව සඳහා අරාධනා කරසිු ලැබවා සාධූ සාධ වූ සා. අද ධර්මානුශාසනාව සංයුක්තනිකායේ අනුරුද්ධ වර්ගේ ඇසුරෙන්වන ධර්මානු ශාසනාවයි. අපේ මුතුන් වු ධර්මය ශ්‍රවණී කරන්නටයි සූදානම් වන්නේ ධර්මස්ට්‍රවනයට පෙර තිසරණ සයිත පංචසීලය සමාතන්වීම සඳහා අපි දැන් නමස්කාරයේ කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස. සාධූ සාධූ සාදුු. නමු තස්ස භගවතු, අරහතුෝ සම්මා සංබුද්ධස. නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස බුද්ඩන් සරනංගච්ඡාමි බුදන් සරනංගච්චාමි නම්මන් සරනංගච්ඡාමි නමං සරනංගච්චාමි පංගන් සරනංගච්චා sanggang saang gaca tipi budang saang gaczapihang sareang gacapi ද mang saang gaczapidha mang saang gaca tipi sanggang saang gaca pi sanghang sareang gaca to đipiබdank sareangangacza mipiබhang sareang gaca to đipi දම් mang sareang gacza ජම අතියම්පි හමං සරනග්czaා තොටියම්පි සංගන්සරනංගච්ඡමි අතිියම්පි සංගං සරනංගචා මානාතිපතාබෙරමනි සෙක්කහාපදන් සමාධයාමි පානාතිපාතාවේරමණී සික්ඛපදන් සමා අදින්නධානාවේරමණී සෙක්කහාපදන් සමාධයාමි අදින්නදාානාවේරමනී සික්ඛාපදන් සමාධයාමි ආමි සු මිච්චාචාරාවරමණි සිික්කහාපදං සමාධයාමි කාමේ සුමිච්චාචාරාවේර්මණේ සිඛාපදං සමාධයාමි මුසාවාදාවරමනී සික්කහාපදං සමාධයාමි මුසාවාදාවේර්මණේ සිඛපදං සමාධයාමි සුරාමේරය මජ්්‍ය පමාදට්ටහානාවේරමණී සික්කහපදන් සමාධයාමි සුරාමීරේ මජ්ජ පමාදට්ඨානාවේරමණී සිකාපදං සමාධයාමි විසරණීන සද්දිං පංචසීලං ධම්මන් සාදුකං සුරක්කිතං කත්තුවා අපමාදන සම්පාදේත ආමභන්තේ සදුසා සමන්තා චක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා සත්දම්මංම නිරාජස්ස සුනන්තුුසග්ගමො දම්මසවෙනකාලු අයංබදන්ත දම්මසවෙනකාලු අයංබදන්ත දම්ම සවෙන කාලු අයංබදන්ත නමුතස්සේ බගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුත්දස්සේ නමුතස්සෙ භගවෙතුෝ අරහතුෝ සම්මා සම්බුත්දස්සේ නමුතස්සේ බගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුත්දස්ස පංචිමේ බික්කවේ දම්මිහි සමන්නාගතෝ මාතුගමෝ කායස්ස බේදා පරම්මරණ සුගතිින් සග්ගංලෝකන් උප ්ජතිතිී වාසනාවන්ත කාරුුණික සත්පුරුස පින්වත්නි සීලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් භිකාසනය කෙරෙන. මේ උදාර සද්ධර්ම දේශනාවහි අද පූර්ණදාය කත්වය දරන පෙරනම් සඳහන් කරන ලද සැදහැති සත්පුරුසයන් සෑම දෙනාම අතිසයින්ම සතුටට ප්‍රීතියට පත්වවෙන්න සම්මා සම්බුද්ධ සාසනය තුළ තිබෙන දානයන් අතර අගග්‍රමදානය ධර්මදානයයි ධර්මදානයට සමාන කරන්නට පුළුවන් ඒවගේම ධර්මදානයට වඩා වටින ව කිසිමදානයක් මේ ගෞතම කියන සම්මා සම්බුද්ධ ශාසනය තුළනේ අතීතයේ පැවති එකම බුද්ධ ශාසනයකවත් ධර්මදානයට වඩා වටින තවදානයක් බුදුවරු දේශනා කරලත් නේ එනම් සම්බුද්ධ භාසිතයට අනුව ලෝකයේ තිබෙන වටිනාමදානමය පින්කම තමයි ධර්මදානමය පින්කම. ඒ පිනයි අද ඔබේජීවිත්තයට එකතුවෙන්නේ. අදාපි මාතෘකාව විදිහට තබාගන්නට යෙදුනි සංයුත්ත නිකායේ සඳහන් වෙන අනුරුද්ධ සංයුත්තය මොකද්ද මේ මාතෘකාව අනුරුද්ධ සංයුත්තය එවගේ අනුරුද්ධ වර්ගය කියන නමත් භාවිතාක වනවා අනුරුද්ධ කියලා කියන්නේ කවුරුද් දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලෙ වැඩසිටි දිවැස්ලාබී තෙරුන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත්තුන තෙරුන් වහන්සේ අසූ මහාස්්‍රාවකයන්ගෙන් එක ශ්‍රාවකයන් වහන්සේ නමත් දවසක් මේ අනුරුද්ද මහරහතන් වහන්සේ. තමන් වහන්සගේ දිවසින් බලනවා මේ ලෝකයේ සත්වයන් සුගතියේ ඉපදන්නට හේතු මොනවද කියලා. මරණින් මතු සුගතියේ ඉපදන්නට හේතු මොනවද කියලා. එහෙම නුවනින් විමසා බලන විට උන්වහන්සේට දකින්නට ලැබුණ සත්වයන් සුගතියේ ඉප දෙන්නට හේතු වෙන හේතු කාරණා පහක් දකින්නට ලැබුණා. ඒ තමයි සද්ධහා, හිරී, ඔතප බහුස්ෘත ප්‍රඥඥා මෙන්න මේ ගුණධර්ම පහ දැකලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ සමීපයට වැඩම කලා වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කල්ල සඳහන් කළා ස්වාමීනි මම දිවසින් බැලුවා සත්වයන්ට සුගතියේ ඉප දෙන්නට හේතු. එසේ දිවසින් බලනකොට මට ගුණධර්ම පහක් දකින්නට ලැබුණා පලවෙනිියක සද්ධාව දෙවනියක හිරි ගුණය හිරි කියල කියන්නේ පාපයට ලැජ්ජාව. තුංවැනිියක ඔොත්තප්ප ගුණය පාපයට බය ඊළඟ එක තමයි බහුස්ෘත බහුස්ෘත කියල කියන්නේ ධර්මය බොහෝකොට අහලා කියවල ඉගෙනගෙන තියෙනවා කියන්නයි සිංහල එන්නම් බහුස්ෘත කියන්නේ බොහෝ ඇසූපිරු තැන්ඇති බව කියලන එකන හැම දෙයක් ගැනම ගොඩක් දන්නවා කියන එක තොට ගැනදන්නවා දේශපාලනය ගැන දන්නවා අබාසා ගැන දන්නවා කෑමබීම ගැන දන්නවා අර ඉස්සරටේ සූර අප පෙරුම මහත්මය කියලා එතු මායි රූපවාහිනී ගුවන් විදුලි සාකච්ඡාවලට අනන්තවත් වෙනවා ඕනි මාතෘකාවක් කැටත කතා කරන්ඩ දන්නවා. අන්නේ වගේ ඇය තමයි බහුස්ෘත්ත කියල සිංහලෙන් හඳුන්වන්නේ ඇබැයි සාසනය තුළ බහුස්ෘත කියන්නේ ගුණයක්. ඒ ගුණයිෙන් අදහස් කල්ලාති එන්නේ ත්‍රිපිටක ධර්මය ගොඩක් දන්නව කියන එකයි. ඉති මේ බහුස්ෘත බව සුගතිය උපදින්ඩ හේතුවෙන හුස්රෘත බව රටතොට ගැන දැන ගැනීම නෙවෙයි. සුගති ඉපදෙන්ඩ හේතු වෙන බහුස්ෘත බව ත්‍රිපිටක ධරමය බොහෝකොට අසා තිබීම බහු ශෘත්්‍ර කියන වචන තේරුමත් ඒකනෙ බොහෝකොට අසා ඇති බව ඊළගේක තමයි ප්‍රඥාව ඉතින් බුදුරජාණන් වහන්සට දේශනා කළා අනුරුද්ධ ස්වාමින් වහන්සේ මෙන්න මේ කාරණ පහ ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්වයන්ට සුගතියේ ඉප දෙන්නට හේතු වෙන ගුණධර්ම රාසියක් පිළිබඳව රුද්දස්වාමින් වහන්සේ ඇතුළු භික්‍ෂූ භික්‍ෂුණී උපාසක උපාසිකා කියන සිව්ුවනක් පිරිසට. අන්නේ ගුණධර්ම ටික පිළිබඳව තමයි අදාපි සාකච්ඡා කරන්නේ. ගුණධර්ම රාසියක් තියෙනවා. අද ගලවේලානු රූපව පුළුවන් තරමක් සාකච්ඡා කරනවා. පලවෙනි එක අක්කෝධනෝ, අක්කෝ දනෝ කියන ක්‍රෝධ ො මොකදද මේ ක්‍රෝධ නොකිරීම කියල කියන්නේ. දැන් අපි කවුරුද්දන්න අපිට කේන් කියයනවා. කේන්ති කියන්නේ සාන්ති කියන වචනයට භාවිතා කරන සමානවචනයක්. සාන්ති කියන්නේ ඉවසීම කියන එකයි. ඊළඟට සාන්ති කියලා කියන්නේ, පාලියයේ තියෙන කන්ති කියන වචනයට සමාන සිංහල වචනය කන්ති කියන්නේ තිවසීම කියන එකයි. කන්ති ශාන්ති කේන්ටි ඔය වචන තුනේම තේරුම ඉවසීම කියන එකයි. කන්ති අනවා කියන්නේ ඉවසීම නැති වනා කියන එකයි. ඒ වච්චනය අරථය සමහර කෙනෙක් කේන්තිය කියනවචනය තරහා ගැනීම කියලා වැරදිට අර්ථකථනය කරගෙන කේන්ති යනවනෙවෙයි කේන්ති එනවා කියලා කිවයුතුයි කියලත් කේෙනවා. එ අර වචනය වැරදිට තේරුම් ගැනීමක් එතන තියෙන්නේ. පි නමුත් අපිට කොහොම කිව්වත් තේරෙනවනි කියන්නෙමු කද්ද කියලා. ඒ ඇතිනේ ඇත්තටම කේන්ති යනව කිව්වත් තේරෙනවා කේන්තියෙනවා කිව්වත්ත එරෙනවා. කේන්ති ආාව කිව්වත්ත එරෙනවා අන්ද ඉතින් අර වච්චනයත් එක්ක මේ කතා කරන බාසාවෙදි එච්චර පැටලෙන්ඩ යන්න හොඳනෑ මෙේන්තියක් කේන්ති ගියාට පස්සේ නැත්තන් තරහ ගියාට පස්සේ සමහර කෙනෙක් එහෙම්මම ඒ තරහ නැති කරගන්නවා. අනුන්ට දැනින්ඩ තියන්නේ බනින්නනෑ කාටවත්. රවන්නේිනේ ගොරවන්නේිනේ ඒ වගේ මෙට එක කියාගෙන යන්නෙ නෑ බඩුමුට්ටු පොළොවේ ගහන්නේෙ නෑ කතා නොකර ඉන්නෙ නෑ කන්නෙ නැතුව ඉන්නෙ නෑ නමු සමහර කෙනෙක් තරහක් ඇතිවුණහම අනික්කායට බනිනවා නිින්දා කරනවා අපහාස කරනවා සමහරවෙලාව ටතිම් පයින් ගහනවා පරුස වචන කියනවා රබනවා ඔඩවනවා කන්නේ නැතුව ඉන්නවා කතා කරන්න ඇැතුව ඉන්නවා ගෙදරින් යනවා ඔය වගේ දේවල් කරනවා. අන්නේ වගේ දේවල් කරන මට්ටමට දියුණු වෙච්ච තරහට තමයි කියන්නේ ක්‍රෝධය කියලා. ඒ අර නිකම් ඇැතිවෙන තරහ වගේ නෙමෙයි තරහැ දියුණු අවස්ථාවක් ක්‍රෝදය කියල කියන්නේ. ක්‍රෝධය කියලා කියන්නේ අපාගාමීයකුසලයක්. බහුල බහුල විදිහට ක්‍රෝධ කරනවනං මරණින් මතු අපාගාමී වෙනවඒ අය. නමුත් යම්කිසි කෙනෙක් ක්‍රෝධ කරන්නේ නැත්තං එක සුගතිගාමී වෙන කුසලයක් කියල බුදුරජාණන් වහන්සේ බුදුනුවනින් දැක්කා. ක්‍රෝධ නොකරණය දෙවුලොවෝ ඉපදී සිටි නාකාරය මනුස්සලෝක ඉපදී සිටි නාකාරය සසර ගමනිදි සුගතියෙන් සුගතියට යමින් සසරගමන සුවපත් කරගන ඇති ආකාරය බුදුරජාණන් වහන්සේ බුදුුවනින් අවබෝධ කරගෙන තිබෙනවා. අන්නේ නම් සුගති ගාමීවැඩ හේතුවෙන පළවෙනි ගුණය තමයි ක්‍රෝධ නොකිරීම අක්කෝධනෝ කියලා පාලියෙන් කියනවා. ඊළඟට සුගතිගාමී වඩ හේතුවෙන දෙවැනි ගුණය අනුපනාහි අනුපනාහි කියන්නෙ මකද්ද මේකට විරුද්ධ වචනය තමයි උපනාහි උපනාහි කියන වච්චනයට සිංහලෙන් කියන වචනය තමයි බද්ධ වෛරය ඟට අපි සරලව කියන වචනය වෛර බැඳගැනීම. දැම්බලන්ඩ උපනාහි සිංහල වචනය බද්ධ වෛරය, සරලව කියන වර බැඳගැනීම කියලා. අනුපනාහි කියන්නේ මේ වචනවලට විරුද්ධ වචනය. එකන බද්ධ වෛරයෙන්, තොරවීම කියන නැත්තන් සරලව කිව්වතින් කැටියෙන් කිව්වතින් වෛර බැඳ නොගැනීම දැම්බලඩ බෝසතානන් වහන්සෙත් දේවදත්තත් අතර පෙරජීවිතයක පුංචි තරහක් ඇතිවුණ අරසේරිවා නිජ ජාතකයේ වලලු වෙළදාම් කරන කාලය ඇතිවෙච්ච තරහක් එක අපි කවුරුත් අහල තියෙනවා ඒ තරහා දේවදත්තයන් නැතිකර ගත්තිනේ ඒ නිසා බෝසතාණන් වහන්සගෙන් පලිගත්තා ආත්ම පන්සීයක් පන්සිය වතාවක් බෝසතාණන් වහන්සේ සසරදි හම්බ වන හමුවච්ච හැම ආත්මයකම පලිගත්තා බෝසතානන් වහන්සේ සම්බුද්ධත්ය අවබෝධ කර ගත්තෙ නැත්තං දේවදත්ත සමහර විට තවත් පලිගන්නවා අන්න වෛර බඳ ගැනීම කොච්චර දරුණුද මේ ජීවිතෙන් ඊළඟ ජීවිතයට යන අවෛරබඳ ගත්තාහම ඊළඟ ජීවිතෙන් ඉවරවෙන්නේ නැතුව බවයෙන් බවයට ඒ වෛරය ගමන් කරනවා බවයෙන් බවයට ගමන් කිරීමට අපි කියනවා භවාන්තර ගතවීම කියලා. හරිම දරුණුයි වෛර බැඳගැනීම. තරහක් කැතිෙවුනා මේ මොහොතේ නැතිකරගන්නට ඕනේ. ඒ මොහොතේ බැරිවුුණෝතින්, පැ දෙකතුනක් ඇතුළත නැතිකරගන්නට ඕනි. පැ දෙකතුනක් ඇතුළත නැතිකර ගන්නට බැරිවුුණෝතින්, එදා රාත්‍රිය නිදාගන්නට පෙර, බොහොම හරි තරහා නැතිකරගෙනම නිදා ගණ්ඩෝනිි. අඩුගානය අද දවසේ හටගන්න තරහා හෙට දවසටවත් යන්ඩදිින්ඩ හොඳනෑ. එච්චර දරුණුයි වෛර බැඳ ගැනීම ඒ බෞද්ධ ජනතාව හොඳට තේරුම් ගණ්ඩෝනි කාරණාවක්. අබෞද්ධ ජනතාවත් හොඳට තේරුම් ගණ්ඩෝනිි කාරණාවක්. කිසේම කෙනෙක් එක්ක, වෛරයක් තියාගන්්ඩෙපා අද හටගත්ත වෛරය අද දවසෙමා පි දුරු කරමු හෙට දවසට කොහොමුවත් මැරංයන්්ඩ එපා කොච්චර දරුණු දෙයක් වුනත්. ඒ හොඳින් මතක තබාගන්ඩ සුගතිගාමී වෙන කුසලයක් වෛර බැඳ නොගැනීම. ඊළඟ කුසලය තමයි අනුස්සුකේ. අනුස්සුකයේ කියන වචනයට බිරුද්ධ වචනය කියනව පාලියෙන් ඉස්සුකයේ කියලා ඉස්සුකේ කියන වචනයට සිංහලෙන් කියනවා ඉරිසියාව කියලා ඉරිසිාව තවස් සරල කල්ල කෙව්වතින් ඉරිසිාව සරල කර්ඩ ඕ නිත්නෑ මොකද අපිට උපතින් ලැබිච්ච දෑ වැද්දක් වගේ පුංචි කාලි දම්ම හොඳට පිහිටලා තියන ඉරිසියාව. බලු පැටියෙක් ගත්තත් අනික් බලු පැටියා අතගානවට ඊළඟ බලු පැටිය කැමැති නෑන. ඉරිසියා කරනවා. පුංචි කාලි දම්ම තිය අපි තුළි ඉරිසිියාව කියන එක පිහිටලා. එකන්ද සරලෝ විස්තර කරන්නඩෝ නිත්නේ. නමුත් ධර්ම දේශනාවක් කඳ සරලව කිය න්නං? ඒ තමයි අනුන්ගේ සැපත දියුණුව නොයිවසීම එක තමයි ඉරිසියාව කියන්නේ අනුන්ගේ සැපත දියුණුව නොයිවසීම ඒ අපි හඳුන්නු නො ඉරිසිියාව කියන නමින් මේ ලෝකයේ සත්වයන් බොහෝ දේවල් වලට ඉරිසියා කරනවා ඉගන ගන්නායට ඉරිසියා කරනවා වල්දොරුවල් හදනයට රිසියා කරනවා. වාහනගන්නයට ඉරිසියා කරනවා. ලස්සනට කතාභහ කරන්ඩ පුළුවන් අයට ඉරිසියා කරනවා. හැකියාවන් තියෙනයට ඉරිසියා කරනවා දක්සතා තියනයට ඉරිසියා කරනවා. ඉරිසිාව කියන්නමු කද්ද කෙලොබට තේරෙනවා. සාමාන්‍යයෙන් පුතග්ජන ජීවිතයක් ගත කරන නිසා කෙලෙස්වලින් පිරිච්ච ඉතිරිච්ච, කෙලෙස්වලින් අපිරි සිදුවෙච්ච ජීවිතයක් ගත කරන නිසා වෙන කෙනෙක්ග දෙවුණුවක් කභිවුරුදියක් දැක් අහම අපිට එක පාරටම එක දරාගණ්ඩ බැරිවෙනවා. එක පාර්ටම පුංචි අක මැත්තක් හිතතු ඇතිවෙනවා. එහම ඇතිවෙනවනන්ගේ ඇතිවෙන මුොහොතෙම එක නැතිකර ගණ්ඩෝනි. ඉරිසිාව ඇතිවෙන එක සම්පූර්ණයෙන් නැතිවෙන්නේ නෑ සමහර වෙලාවල් වලටි ඉරිසිාව ඇතිවෙන්නේ නෑ අනේ මගේ හිතේ නං ඉරිසියානය කෙලක වුවට සමර වෙලාට ඉරිසියාව ඇති වෙනවා. ඒකඉතින් ඔබේ වර දක් නෙවෙයි ඒ පෘතක්ජන දෝසයා. ධර්මය අවබෝධ කර ගත්ත නැති දෝසය ඇත්තටම. කෙලෙස්සල ස්භාවයක නමුත් ඒ මුොහොතේ හටගන්න ඉරිසිාව ඒ මුොහොතෙම නැති කළ යුත්තුවයි. නැති කරන්නේ අනුන්ගේ සම්පත් දැක්කහම හැම්ම මොහොතකම මෙන්න මේ විදිහට හිතන්න. ඒ හිතන් ඕනි ආකාරය සාරිපුත්ත මහරහතන් වහන්සේ පටිසම්බිදා මග්ග පාලිියයේදී මෙන්න මේ විදිහට දේශනා කලා පාලිවාක්්‍යයක් යතා ලද්ද සම්පත්තිතෝ මාවි ගච්චන්තු යතා ලද්ද සම්පත්තිතෝ මාවි ගච්චන්තු. ඒ පාලි වචනෙ සිංහල තේරුම තමයි ලද සැපතිං නොපිරිහේවා. අන්න කෙනෙගි දියුණුවත් දකිනකොට මෙ හිතන්ඩ ලද සැපතිං නොපිරිහේවා. ඊළඟට තව ආක්‍ය තුනක් විදියට හිතන්්ඩත් කියල දීලා තියෙනවා. සාමිස සැපතින් නොපිරිහේවා? නිරාමිස සැපතින් නොපිරිහේවා ලද සැපතින් නො පිරිහේවා. සාමිස සැපතින් කියනෙ ලෞකික සම්පත්‍රලින් ගේ දොර වතු පිටි ඉඩකඩම් යානවාහන ඇඳුම් පැළඳම් මිලමුදල් ඒවයින් පිරිහීමට පත් නොවේවා. නිරාමිස සැපතින් කියන්නේ පින්දහම් කරන කොට ඇතිවෙන සතුටන නිරාමිස සැපය කියන්නේ නිරාමිස සැප්‍රතින්ද නොපිරිහේවා තුන්වැනි වාක්‍ය තමයි ලද සැපතින් නොපිරිහේවා ඔය සාසනයේ උගන්නන වාක්‍ය තුන ඉරිසියාාවනැති කරගණ්ඩ මේ වාක්‍ය තුනට කියන්නේ මුදිතා භාවනාවාක්‍ය කියලා අරතියනන මෙත්තා කරුණා මුදිතා උපෙක්කා කියලා සතර බ්‍රහ්ම විහරණ කියලා භාවනා හතරක් අන්න එක මුදිතා භාවනාව කියන්නේ ඔය විදිහටහිතන එක සාමිස සැපතින් නොපිරිහේවා නිරාමිස සැපතින් නොපිරිහේවා ලද සැපතින් නොපිරිහේවා ඒක යනි ඉරිසිියාවට විරුද්ධ වූ වචනය තමයි මුදිතාව දැම්ම අනුරුද්ද වර්ගය කියන්නේ අනුස්සුකී කියන වචනය. එක සමාන වචනයක්. ඉරිසියා නොකිරීම සුගතිගාමී වැඩහේ ඇතුවෙන මහා කුසලයක්. ඉරිසියා කරනවනං උපදින උපදින ජීවිතවලදි අල්පේ සාත්‍ය වෙනවා. දෙවියන් අතර ඉපදුනත් තල්පේ සාත්‍යයි. එකන ගොඩාක් සැපසම්පත් ලැබෙන්නේනේ මිනිසුන් අතර ඉපදුනත් තල්පේ සාක්‍යයි ඉරිසියා කරණට මේ ජීවිත් තේමකද වෙන්නේ හැම පැත්තෙෙන්ම පිරිහීමට පත් වෙනවා රූපය පිරිහෙනවා සරීර සක්තිය පිරිහෙනවා නිරෝගිකම පිරිහෙනවා ධනසම්පත් පිරිහෙනවා කීර්ති නාමය පිරිහීමට පත්වෙනවා ඇම අතකින්ම ටික 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 හිමීන් සැරේ පිරිහීමට පත් වෙනවා ඒක හඳුන්නුවන්නේ හරියට හඳ බැස යනවා වගේ. හඳ කියන එක එක පාරට නැතිවෙලා යන්නේන පසලොස්සක පෝය දවසට පිරුණු හඳ මඩලක් තියෙනවා. පසලොස්සක පෝය දවසට පහුවද ඒත් අපිට පේන සම්පූර්ණයි වගේ නමු චුට්ටක් කඩුයි. ටික 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 ික වෙලා ගිහිල් අන්තිමට අමාාවක මාසෙපෝය එනකොට හඳ පෙනෙන්නෙම නැති වෙලා යනා. අන්නේ වගේ තමයි ඉරිසියා කරනයි ඉතාමහෙමින් තමන්ට නොදැන්නෙන මට්ටමට පිරිහෙනව ටිකෙන් ටිකටිගෙන් ටික. කාලයක් යැනකොට, රූපෙ තිබිච්ච පෙනුම නැති වෙලාගිහිල්ලා එවගේම අවුරුදු හැටක් විතර වෙඩ ඉස්සෙල්ලම සරීරතියන සක්තිය පිරිහීමට පත් වෙනවා සාමාන්‍යෙන් මනුස්සෙගගේ අවුරුදු හැටක් විතර වෙනකං හොඳ සරීර සක්තියක් පවත්වා ගන්න පුළුවන් වෙන්න වලින්ඒ සරීර සක්තිය පිරිහීමට පත්වෙනවා ධන සම්පත් පිරිහෙනවා නිරෝගි සම්පත් පිරිහෙනවා කීර්තිනාමය පිරිහෙනවා. ඉරිසිාවේ මෙලොව විපාක. එනම් අනුස්සුකී ඉරිසියා නොකිරීම මහත් වූ කුසල ධරමයක්. ඊළඟ සුගතිගාමී වැඩ හේතුවෙන කුසලය තමයි අමච්චරයේ අමච්චරයේ කියන වච්චනතේරුම මසුරු නොවීම. මේකට විරුද්ධ වච්චනයට පාලියෙන් ැනෙ මච්චරයේ. මච්චරී කෙලකයන්නේ මසුරුම මොකද්ද මසුරුකම කියලක යන්නේ මසුරුකමකයනෙ තමන් සතු දෙයක් තව කෙනෙකුට දෙන්න තිේ නකමැත්ත. මසුරෝ වරග දෙකක් කින්නවා පලවෙනි මසුරු පිරිස පිනට දෙන්ඩ විතරයි අකමැති ඇය තමන්ගේ කෑමබීම වෙනුවෙන් විනෝධ ගමන් වෙනුවෙන් තමන් කැමති අය වෙනුවෙන් ඕනි තරන් වියදං කරනවා කැමති අයට කැමැති දේට කැමති ගමන් බිමං වලට හැබැයි පිනට දහමට වියදං කරන්නේ නෑ අය දෙවැනි මසුරු පිරිස ගත්තහම තමන් වෙනුවෙන් වියදංකරන්න එත්නේ පිනට දහමට වියදං කරන්න එත්නේ ඒ දෙවැනි මසුරු පිරිසඒ දෙවැනි මසුරු පිරිස හඳුන්වන්නේ කදරියෝ කියලා දර යෝ කියලෙන තද මසුරෝ කියන වචනයයයි. එකට එරුම තද මසුරු බව නැත්තන් තද මසුරන් කෙසේ නමුත් මසුරුකම නැතිකරගන්න කොහොමද මසුරුකම නැතිකර ගන්ඩ ඕනි අර බුදුරජාන් වහන් සෙවදාලා මෙහෙම අක්කෝදේන ජිනේ කෝදන් ක්‍රෝධය නැතිකර ගණ්ඩ නං කෝධ නොකර ඉඩ පුරදුුවෙන්ට අසාදුන් සාදුනා ජිනේ අසත්පුරුසයෙක් නැතිකරගණ්ඩනම් තමන් සපපුරුසයක් ෙන්්ඩෝනිය තැනැත්තට. ජිනේ කදරියන් දානේන තමන්ගෙහිත තුළ මසුරුකමති එෙනවනං මසුරුකමනැතිකරග්ඩෝනි දන්දීම පුරුදුකර ගනිමින්. බලෙංහරි පුරුදුකරගණ්ඩෝනි දන්දීම. ගෙදරෙ වූුවහම දොළහ වෙලා නැත්තං, බුද්ධ පූජාව තියන්ඩ පුරදුුවෙන් රෝනි බුදුකෙනෙක් තරන් වටින ශ්‍රේෂ්, අග්‍ර කෙනෙක් ලෝකෙ නෑනි එක නිසා බුද්ධ පූජාවෙන් ලැවෙන්නේ අගග්‍රමදානමය පින්කමක් පුදු මාසිර්වාදයක් ජීවිතයට පුළුවන්නන් ගෙදර ලෑල්ලක් ගහලා කුරුල්ලන්ට කෑම ටිකක් දෙන්න පුරුදු කරගන්ද ඒ අදධානයක් ඇත්තටම මාසකට වරක් දෙවතාවක් කනේ කෑම එකක් බැඳලා දුපපත් කෙනෙකුට ගිහිල් අ දෙෙන්න්න පුරුදුවෙන්ට. ගමේ හරිඉන්න දුප්පත් කෙනෙකුට අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට කෑම එකක් ගිහින් දෙන්න පුරුදු කරගන්න. විශේසෙන් ඕන්නෑ තමන් කන විදිහට තමන්ට පුළුවන් විදිහටඒවගේම ගමේ පන්සලට පුංචියට හරි දානයක් කදලා රාජභෝජන දිව්‍ය පෝජන නෙවෙේ තමන්ගේ සක්ති ප්‍රමාණයෙන් දානයක් දෙන්ඩ පුරුදු කර ගණ්ඩ. බුද්ධ පූජාවෙන් මෙහෙම පටන් ඇරගෙන පුළුවන් හැම දවස්සකම බුද්ධ පූජාවතියන්ද. බැරි වනාට කමක් නෑ. බුද්ධ පූජාවතියන්ට අමතක වුණනාා කියලා බුද්ධ පූජාවතියන්ඩ බැරිවුුණා කියලා වස්වදින්නේ නෑ. මොකද බුදුවරු පලිගන්න නෑනිකාගෙන්වත්. එනට බුද්ධ සාසන අනිවාරෙන් හැමදාම් බුදුන් වදින්ඩෝනි හැමදාම් බුද්ධ පූජාවතියන්්ඩෝනි අනිවාරයෙන් පෝයයට සිල්ගන්්ඩෝනි ඔය නී තිනෑ බුද්ධ සාාසනය. බුද්ධ ශාසනය තියෙන්නේ තමන්ට පුළුවන් වෙලාවට පින්කම් කරඩ. හැබැයි බහුල බහුල ලෙස පින්කම් කරනවනන් එක වඩා හොඳයි. එම නැතුූ බුද්ධ සාසනයේ නීතියක්නේ නෑ කියලා ඇති වෙන පාපයකුත්නේ හැබැයි හොඳ දෙයක් කළහම පිනක් ජීවිතේ ටකතු වෙනවා කුසලයක් ජීවිතයේටකතු වෙනවා එච්චරයි අන්න මසුරුකම දුරු කරගන්න ඊළඟ පස්වෙනි ගුණය තමයි අනති චාරී මොකදදමි අනති චාරී කියන්නේ මේකට විරුද්ධ වචනය තමයි අතිචාරී අපිට සිංහලෙන් තේරෙන විදිහට කිෙව්වොත් කාමයෙහි වරදවා හැසිරීම කාමයෙහි වරදවා හැසිරීම කියනෙ එක අලුතෙන් මස්තර කල්ලා දෙන්නඩ ඕනිත් නෑණ තමන්ට විවාහක ස්වාමිපුරුසයකු සිටියදී පරපුරුසයන්ගේ ඇසුර සෙවීම තමන්ට විවාහක භාර්ියාවක් සිටියදී අර ස්ත්‍රීන්ගේ ඇසුර සෙවීම මේ තමයි කාමේසු මිච්චාචාරා කාමයන්හි වරදවා හැසිරීම අන්නෙයින් වැලකීම මහා කුසලයක් සුගතිගාමී වෙන කුසලයක් එක තමයි අනතිචාරී හයවෙනි කුසලය තමයි සීලවා සීලවා කියන්නේ සීලවන්තවීම බුද්ධ සාසනය සීලවන්තවීමක යන්නේ ප්‍රාණගහතය සොරකම කාමයෙහි වර්ධවාහැසිරීම බොරුකීම සුරාපානය. මේ වැරදි පහෙන් වැලකීම තමයි සීලවන්ත බව කියයන්නේ. තමන්ට පුළුවන් සිික්‍ෂාපද ගානක් හරි රකින්නෝනි. අඩුගාන මැරෙන්ඩ ඉස්සෙල්ලා අවුරුදු විසිපහක්වත් මදුරු එෙක්වත් මරන් ඇතුව ඉන්ඩෝනිි. හිතන්ඩ පුළුවන්වෙන්න ෝනිි ම මෙච්චර කාලයක් කිසිම්ම සතෙක් මරලනය කියලා. මෙ මෑතක එක ප්‍රභූුවරයෙක් මරනාසන්න වෙලා හිටිය. මම මෙතුමාට පිරිත් කියන්නටගයා ලංකාවේ. දේශපාලනය ඉස්සර හිටිකෙනෙක් ගොඩක් ඉස්සර එතුමාගෙන් මාධ්‍යවේද එක් ැවිල් ඇැහුවා ස ඔබතුමාගේ ජීවිතේතියන වැදගත්ම දේමු කද්ද කියලා මධ්‍යවේදය බලාපොරොත්තුවෙනි දේශපාලනය පිළිබඳමොකක් කරිකතාව මෙතුමා ප්‍රකාශ කලා දරුවෝ මන්දැන් අවුරුදු පනස් ගානක් කිසිම සතෙක් මරනෑ මදරුවෙක්ව. නෙවෙයි සර කියල කිව්වරයා ඒක නෙවෙයි කියලා කියන්න එපාලමිියෝ ඒක තමයි වටිනම එක දේශපාලනය කරන කාල කරපුුවට වැඩිය වටි නොළමියෝ එක මම කම්කරු අයිතීන් දිනල දුන්නා පැෑයාටේ වැඩ අනුමත කල්ලා දුන්න ලංකාවට නමුත්ම ඊටත් අඩා සතුටු වෙන දරුවෝ මම අවුරුදු පනස්කානක් මදුරු එක්වත් මරලනය මෙතුමා කළ වටිනා ප්‍රකාශයක් ඇත්තටම ඒක තමයි බෞද්ධෙග්‍ය අභිමානය බම් මෙච්චර කල් සතෙක් මරනේ බම් මෙච්චර කල් පුංචි දෙයක් අත් හොර කංකල්ලනේ තමන්ට හිතන්ඩ පුළුවන් වෙඩ ඕනි ඒ බෞද්ධ තමයිසුගති ගාමි වෙන්නේ අනික් අයට ඔය දුස්සීල වනහම වයසට යනකොට සහිකල්පනාවඩුවෙනවා දන්දීල තිබ්බත් මතක්කර ගණඩ බෑ ගොඩක්කායට. ඇසිහිය නැතුව කොච්චර දන්දීල තිබ්බත් මතක්කර ගඩ බෑන? ඒකයි? අන්තිම මුොහොතේ අසිහියෙන් නන්දොටවමින් ඉඳල ඇරෙන්නේ. අඩුගාන මැනෙක්කෙනනෙක්වත් කිව්වද ළමියෝ දැම්මම් මැරෙන්ට හදන්නේ. මට දැන් හොඳට මමාරුව දැනෙනවා? දැම්මං හුස්මගන්නේ අමහරුවෙන්? ක තමයි මරණ දුක කියලා කියන්නේ මේක තමයි මරණ වේදනාව කියන්නේ. උඹලත් මේක හොඳට තේරුම් ගනිල්ල හොඳට බලං ඉඳලා. ඔහොම කියල තිීද කවුරුත් නෑනේ. සිහෙහිටයනම් කියනවා. අරේ එනුකාණ සන්දවිමල හාඳදුරු කියන්නේ. තමල් ලඟිඉන්න හාමුදුරුවන්ට කියනවා අනු හතය අවුරුද්ධයක් පොුවත්තුුණේ. පීඩියෝ කල්ලා තියෙනවා එක දම්මා නන්ද. මේකට තමයි දම්මානන්ද පනාදිනව කියන්නේ මේ තමයි අවසන්හුස්ම හෙලීම කියලා එහෙම කියලා යිහුස්ම වාතලයට මුසු කරන්නේ අන්න සිහීයෙන් මරණය අපේ යාච්චිල සීල හෙම මැරුන්නේෑ මං හිතන්න ගොඩක්කය අපි හිතුවා එයාල පිරිත් අහගෙන හිටිය හන්දා අපි බුදුගන්න කියන වහගෙන හිටිහන්ද සහෙම් මැරෙන්ඩ ඇති කියලා ඒක හොඳයි අපි එහෙමීහිතනක අපේ හිතට සතුටක් තියෙනවා නමුත් ඇත්තටම කල්පනා කල්ල බැලුවොතින් එයාල සිහියෙන් හිටිය අද නැද්ද කියලා මංහිතන්නේ සහ ටනු නමයක්ම සිහයෙන් හිටිය නැතුව ඇති සුගතිගාමී වෙෙන්ඩ නැතුව ඇති අපේ හිතාදාගත්ත ටනේ මම් බුදුබුණ කියද්දිනෙමැරුුණෙ කෙල හිතාදාගත්තට අන්න බලන්ද සිහයට හේතු වෙන ගුණයක් තමයි සීලය තිබ්බොත් තමයි ගිහි එක් වුණත් පැවිද්දෙක් වුණත් සිහියම් මෙරෙන්නේ ඇත්තන් සිහිම් මෙැරෙනවා අඩුයි. ඊළඟ සුගතිගාමී වෙන්න ගුණය බහුස්සුත්තෝ බං ඉසල්ලත් කිවනේ බහුස්ෘත්ත කියන වචන තේරුම සිංහලෙන්න්නම් බොහෝ ඇසූ පිරූ තැඇති බව සාසනික වචනයේ බහුස්ෘත්ත කියන්නේ ගුණයක් ධර්මය ගොඩක් කහලතියෙනවා ධර්මය ගොඩක් මතකෙතියාගෙන ධාරණය කරගෙන ඉන්නවා මෙන්න මේකට තමයි බහු ස්ෘත්ත කියන්නේ. බොහෝ ඇසූ බව එකන ගොඩක් බනාහන ත්‍රිපිටක ධරමය අටුවා කියවන හොඳ ධර්මක් ඥානයක් ඇති කෙනෙක් බවට පත්වීම එකකුසලයක් ධරමය ඉගෙන ගණ්ඩ ඉගෙන ගන්්ඩ තමන්ගේ ජීවිතය ධර්ම ගබඩාවක් වග වෙනවන්නේ ඇත්හැටම ඊළඟ ගුණය තමයි ආරද්ධ බිරිියෝ අරඹන ලද වීර්ය ඇති බව. එකන පටන්ගන්නා ලද වීර්ය එමකද්ද බුද්ධ වන්දනා කරන්න පටන්ගන්නවා පිරිත් කියන්න ආරම්භ කරනවා පෝයට සිල්ගන්න ආරම්භ කරනවා අද පටන්මම් ප්‍රාණගහතය කරන්නේ කල ප්‍රාණ ගහතයෙන් වැලකී සිටින්ඩ ආරම්භ කරනවා මෙන්න මේ වගේ ගුණධර්මයක් ආරම්භ කරනවා.ඒ තමයි ආරද්ධ විරියෝ මහාකුසලයක් වීරය ආරම්භ කෙරීම. ගුණධර්ම පුරන්න පටන් ගන්නව වීරයෙන්. ඊළඟ ගුණය තමයි උපට්ටිත සති. උපට්ටිත සතිකයන්නේ එළඹි සිහිය. මොකදද මේ එළඹි සිහිය කියන්නේ. සිහිය කියන ව්චන තේරුම් කීපයක් ඇත්තටම තියෙනවා. මැල්ලුම් ලියන්ද ගිහිල් අත කපාගත්තත් අපි කියන්න සිහිය නෑය කියලා. ඇවිදිනොකොට පුටුව කකුල කකුල පුටුව කැපු ුණොත් එහෙම අපි ගැන සිහිය නෑනි ඒයි. කඩ යනකො කිව්ොත් එෙ ොය මොනොහරි මත්පැන් බෝතලයක් ගෙෙන්් කියල නොවනට මහත්ය අමතක ුණොත් එහෙම මහත්තයක් කියන්නේ ඉතිං ඔයාට සිහය නෑනි මිනිස්සු කියන සිහෙන් ඕනෙම ජරා වැඩක් කරන්න පුළුවන්. අවු එ ඇති වෙඩ හොරකං කරන්න ඕනි ජරා වැඩක් කරන්න පුළුවන්. ඒ සිහිය නෙවෙයි බුද්ධ ශාසනය කරන්න කියන සිහිය. බුද්ධ ශාසනය සිහිය කියන්නේ අකුසලයක් කරන්න අවස්ථාවක්කාාව මතක්වෙන්න ඕනිමේ පාපයක් මේ අකුසලයක් මේ නොකල යුතුයි. මදුරු එක් වැහුවත් හිතෙන් නෝනිිමේ අකුසලයක් මේ පාපයක් රාණ ගහතය නො කළ යුතුයි අන්න මදුරුව එලවා දමනවා කොච්චර සතුටදද ජීවිතයේ අවුරුදු ගානක් මදුරුවෙක්වත් මර ඇතුූ හිටිහම හොරකංකරන්ඩ යමක් ලැබුණොත් හිතනව මේක පාපයක් මේ අන්සතු දෙයක් නොගත යුතුයි තමන්ට කාමයේ වරදවා හැසිරෙන්ඩ වැරදි කාමයක යෙදෙන්ඩ අවස්ථාවාවොත් හොඳට සිහිය යොද වනවා හ යොදවල මේක පාපයක් මේ කකුසලයක් කියලා තේරුම් ඇරගෙන වලකිනවා පොඩි මොහොතන හිත කියන එක පාලනය කරගණ්ඩෝනි මෙත නිඳග නිදධ ඇතිවෙච්චාසාව මෙතනින් නැකට ලෙලියට ගියානං නැති වෙනවා යිසරයා දකුණු පැත්ත දිහා බලන් ඉන්නකොට ඇතිවෙන ආසාාව වම් පැත්තවලුවනම් ඒත් නැතිවෙනවා හිතගැන එච්චරික් මට වෙනස් වෙනකා ඒ එක තේරුම් ඇරග ඉක්මණින් වෙනස් කරගන්න ඕනි පාපයට අකුසලයට හිත දුරාචාරයට හිතයන්ඩ දෙන්ඩ හොඳනේ ඔබ හිතේ වහලෙක් බවට පත්වෙන්න හොඳදෑ ඔබේ හිත ඔබේ පාලන යට තෙතියාගන්ඩ ඔබේ පාලන යටතෙතියාගෙන පාපයට අකුසලයට යන්න දෙන්නතුව රැකගන්්ඩ පුරුදුවෙන්න ඕනි ඒ සිහිිය සිහිය දියුණු මවස්ථාව තමයි සතිපට්ඨානේ වැඩීම. සතිපට්ඨාන භාවනාවක් කන්න කොටි ඉතාමොහොඳින් තවස් සිහිය දියුණු වෙනවා. ඊළඟට සද්ධා බුද්ධදම්ම සංග කියන තිවිධරත්නය කෙරෙහි ගුණ දැනගෙන පැහැදීම. ඊළගේක හීරී. සිතින්කයින් වචනයෙන් පවුකරන්නට ඇති ලැච්චාව. ඔත්තප්ප සිතින් කයින් වචනයෙන් පෞකරන්නට ඇති බය. ප්ඥවා ප්‍රඥ්ඥාව ප්‍රඥාව කියන්නු අකුසල දෙක තේරුම්ඇරගෙන. අකුසලයෙන් වැලකිලා කුසලයෙහියදෙන නුවන. අද ධර්ම දේශනාවම පැමණයි. අද ධර්මදේශනාවේ පූර්ණදායකත්වේ දරා කටයුතු කළ, සත්පුරුසයන් පිළිබඳව, සඳහන් කිරීම නිවේදක මහත්මා විසින් සිදුකරනවා. අවස්සරයි ස්වාමින්ද්‍රයන් වහන්ස අද ධර්මානු ශාසනාවේ පූර්ණ දායකත්තේ අරමුණු ඉදිරිපත් කරන්නට දෙසැබර් මස පහළස්සන දින හැත්තෑ එක්වන ජන්ම දිනය සමරණ කුරවිට පැඩඩස්සේ පදිංි විශ්්‍රාමික හෙද සොහොයුරිය RMR සුමතිපාල මෑණියන්ට නිදුක් නීරෝගේ චිරජීවනය සහ දීර්කාශ ප්‍රාර්ථනා කිරීමත්. ෙසම්බර් මස තිස්වනදින හැත්තෑයි පස්සන ජන්ම දිනය සමන කරවි, පැරඩයිසී පදිංචි, විශ්්‍රාමික හෙද සොහොයුරු IHM සුමතිපාලපයානන්ට නිදුක් නීරෝී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. දෙෙසැබර් මස ද අටවනදින හතලිස්සවන ජන්ම දිනය සමරන එරගා සුමතිපාල නැගනයට නිදුක් නීරෝගේ චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. ගයන් සුමතිපාල, බුද්ධිකා සමතිපාල දේවන්තිකා වික්‍රමාරච්චි, ගීත්, රණවීර, ගයනා නිරෝෂණ යන සහෝදර සෞදරියන්ට නිදුක් නිරෝගේී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමත්. චෙතික රණවීර රණුල්්‍යයා රණවීර ඩිහෙන් වික්‍රමාරච්චි හිමන්ධදි සුමතිපාල චනුමි සුමතිපාල යන්න මනුබුරු මිනිබරිරියන්ට නිදුක් නීරෝගී භාාවවයක්ත් ඕන්ගේ අධ්‍යහමන කටයවුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත්. මත්තු ගම ගුරු පුර පදිංචි ලයින රණනවීර තිලකා රණවේර රත්නපුර නිවිතිගල පදිංචි සුනිල් ප්‍රේමරත්න එස්ේ. രാന പെമാത്ന රത്നപര ിහි്തകമ പതിചി, നിൽ වි്രമർ ആറച്ച, പ്രകുസും വി്්‍රമ ആറച്ചി යന്. මැනිවරුන්ට සහපියවරුන්ට නිෙදුක් නීෝගී භාවයක්ත් චිරජීවනී ප്രාථනා කිරීමත්. මීට්‍ර වසර අටකට පමන පෙර බහාප്්‍රාපතුූන්. කිරි ඇල්ල ඩම් ගොඩ පදිංචිව සිට HM. മලന මനනිකෙන් ඇදනට සහ මගී සිල්ම ඥාතිීන්ට පින් පෙත් පැමිනවීමත්. මග සිළම රණවිරන්ට පින් පෙත් ප්‍රരාථ කිරීමත් ධර්මශ්‍රවනය කന്ന සලදිനනාට සිෙත් പ්‍රരර්ථනා කිරීමත්. දේශකයන් වහන්සේට නිදුක් නේරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින්. අදවස්සේ ධර්මානු ශාසනාවේ පූර්ණ දායිකත්තය ගෙන කටතු කරන්නවා රත්න පුරකුරවිට පැරඩයිස් නඩුකාර දෙනිය අංකානු පහෙන් එකසේතිස් හතරයේ පදිංචි PIIH සමතිපාල මව RMR සුමතිපාල පුතා ගයාන් සුමතිපාල දියනිය බුද්ධිකා සුමතිපාල එ සමගම දීනිය, එරංගා සුමතිපාල ඇතුළු පලේ සිරුදිනවිසින්. දැන් ගෞරුණනිය දේශක ැනන් වාන්සේසිින් සිදු කරන. න් අු මෙතෙක් වේලා රැස්කරගත්තා වූ සියලුපිං සේලු දෙවියෝ අනුමෝදං වෙෙත්වා දෙවියන්ගේ දිවිය සැපසම්පත් යසයිසුරු වඩවඩා වර්ධනය වේවා දෙවියන්ග්‍යයාා සිර්වාදේ රැකවරණය ඔබ සෑම දෙනාටම ලබාදෙත්වා දෙවියෝද උතුම්මමා නිමණින් සැනසේවා එවගේම සුමතිපාල පවුලේ අභහවප්‍රාප්ත වූ නම් සඳහන් කරනලද සියලුම සත්පුරු සයන්ටමී මහා පුුණ්්‍ය දරමය අත්පත්වේවා. එ අයිගේ පරලෝක ජීවිත වාසනාවන්තවේවා, සැප බහුල වේවා, සංසාර ගමන සුවපත්වේවා, සසර දුග්ගෙනි නිවේවා, උතුම් නිවනින් සැනසීම ලබත්වා කියල මෙස් සිතිං සාදුකයා ප්‍රාර් සනාකරමාද. රැස්කරගත්ත පිම්බලෙන් තෙරුවන්ගේ ගුණබලෙන් දෙවියන්ගේ ආසිර්වාද බලයෙන්. පින්වන්ත සෑම දෙනාම නිදුක්වෙෙත්වා නීරෝගවෙෙත්වා සුවපත්වෙත්වා දීර්ගායු සලබත්වා ආයුසයෙන් සරීර වරණයෙන් නිරෝගි සැපයෙන් කායික බලයෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා ගුණයෙන් නුවනින් යසයි සුරිින් සැපසම්පතිං ධනදහන්නෙන් වැඩෙත්වා අපල උපද්‍රව සතුරු කරදර මාරකබාදක නවග්‍රහදෝස දුරුවේවා ඇස්වාහ කටවහදෝස දුරුවේවා. සියලු යහපත් ප්‍රාර්ථනා මුදුන් පත්වේවා මෙලොව පරලොව දෙලොව ජය අත්වේවා ඉතාමික් මංජීවිතයක ලෝකෝත්තර අජරාමර අමාමහනිවනින් සැනසෙන්නට මේපින් හේතුවාසනාාවේවා. ආසා සත්තාචබුම්මට්ටා දේවානාගාමහිද්දිකා පුං්ඥන්තං අනුමු දදිිත්. චිරංරක්කන් තුලෝකසාසනං චිරංරක්කන්තුදේ සැනං චිරංරක්කන්තු මංපරන්තිී. සාධෝ 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 සුපින්නතුනේ අදතුන් ව ධර්මානු ශාසනාවසිදු කළ ගෞරුණය දේශකයණන් වහන්සේ. බියගම කොට්ටුන්න දමදස්සේ ෞද්ධ මධ්‍යස්ථාන ආධිපති බිටි කාචාර පූජනීය දොළොස්සල උදිිත්තධීර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අපහැම දෙනා මෙමෝතේද සාදුනදක් දෙමින් උන්හන්සේට නිදුක් නීරෝගීස්ුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටමු සාධූ සාතුූ සාදුූ. මෙමොතේදී අද්‍යය උතුමෝ ධර්මානු ශාසනාවේ පූර්ණ දායිකත්තය ගෙන කටතුකල රත්නපුර ගුරුවිට පැරඩයිස් නඩුකාර දෙනිය පදිංචි සුමතිපාල පව්ලෙ සිලු දෙනා විසින් මෙම හසේද ගෞරුුණය දේශකයන් වහන්ේද පරිස්කාර පූචා කරුන් ලබනු අපියම දෙෙන සාධන දක් දෙම සාධ සාතු සාධූ. ඔබටත්තුුලුවන් ජාතික ගුවන්දලේ මෙ වැනි ධර්මාම ශාසනාවක දායිකත්තේ ලබාගන්නට සේනම් බිඳු එකක් එකයි දෙකයි හැටනමේ හැත්තිකයි හතල ඔස්සේ ්‍රීලංකා ගුවන්දලි සංස්ථාවේ ආගමිකාන් ශ්‍යයාමතන්. මෙම ධර්මාම ශාසනාව S LBC. ධර්මදේශනා YouTubeබ නාලි අවස්්‍යෙත්තුවමට ශ්‍රවණය කරන්නට පුළුවන්. ඔබ සැමට සම්මා සම්බුදු සරණ.